ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මං අලුත් නිර්මාණයක් අරගෙන තමයි ආවේ. ඉතින් මේකත් මට ලැබුණු ඇනවුමක්. ඒ කොහොමද නිර්මාණය කරගත්තේ කියලා තමයි අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ. Call it spring like everything. ඉතින් මේක ගොතන්න මම තෝරගත්තේ මේ ඇපල් කියන යාන් එක. ඒ වගේම කටුව මිලිමීටර් 3 තමයි තෝරගෙන තියෙන්නේ 11 ටයිටන් කියන එක. ඉතින් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් තාමත් subscribe කරන්න. මේ වගේ අලුත් නිර්මාණ මම හැමදාම ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මුලින්ම අපි මේ විදිහට magic ring එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට chain දෙකක් උඩට ගොතා ගන්නවා. ඊට පස්සේ මේ magic ring එක ඇතුළතට මේ වගේ double crochet 11ක් අපි පුරව ගන්න ඕනේ. මේ මූලික ගෙතුම් පියවරවල් පිළිබඳ වීඩියෝ මම කලින් කියලා දීලා තියෙනවා ඔයාලට. අලුතින්ම අපේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලලා මේ ගෙතුම් ක්‍රම පිළිබඳව ඉගෙන ගන්න. මේ විදිහට අපි 11ක් පුරව ගත්තා. ඊට පස්සේ මේ දෙයට slip stitch එක දාලා මේ රවුම එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉතුරුන් නූලෙන් මේ විදිහට ඇදලා ඉඩස සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපි ආයෙත් chain දෙකක් උඩට ගොතා ගන්නවා. ඒ වගේම අපි එතනටම double crochet එකක් ගොතා ගන්න ඕන. ඊට පස්සේ හැම stitch එකකටම double crochet දෙක ගානේ ගොතාගෙන යන්න ඕනේ මේ දෙවෙනි රවුම. මේ විදිහට එකම stitch එකට double crochet දෙක ගානේ මේ අපි තොප්පිය තමයි මුලින්ම ගොතා ගන්න හදන්නේ. මේ තොප්පිය සරලව කොහොමද ගොතාගන්නේ කියලාත් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ විදිහට අපි පුරවගත්තු 12ටම දෙක ගානේ දාලා මෙහෙම slip stitch එකකින් සම්බන්ධ කරගන්නවා අපි දෙවෙනි රවුමත්. ඊට පස්සේ තුන්වෙනි රවුම මේ විදිහට chain දෙකක් ගොතලා එතනටම double crochet එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට එක double crochet එකක් ගොතා ගන්නවා. ඊළඟ ස්ටිච් එකට double crochet දෙකක් ගොතා ගන්නවා. මේ රටාවට සම්පූර්ණම රවුම අපි ගොතා ගන්න ඕනේ 1 2 විදිහට. මේ විදිහට. අපි තුන්වෙනි රවුමත් මේ විදිහට ගොතලා ස්ටිච් එකකින් අවසන් කරගන්නවා. ඊට පස්සේ හතරවෙනි රවුමත් ඒ විදිහටම පටන් ගන්න ඕනේ. මේකේ පොඩි රටාවක් තියෙනේ. රටාව පොඩ්ඩක් මතක තියාගත්තාම ඔයාලට පහසුවෙන් තොප්පිය ගොතාගෙන යන්න පුළුවන්. මේකේ පොඩි කෙටි ක්‍රමයකුත් තියෙනවා. මම ඒකත් ඉදිරියේදී ඔයාලට කියලා දෙන්නම් මේක ගොතාගෙන යනකොට. එතකොට මේ විදිහට ගණන් කර කර ඉන්න ඕනේ නැහැ. මේ විදිහට double crochet එක ගානේ stitch දෙකකට ගොතනවා. ඊට පස්සේ තුන්වෙනි stitch එකට විදිහට double crochet දෙකක් ගොතා ගන්න ඕනේ. මේ විදිහට. අපි හතරවෙනි රවුමත් මේ විදිහට අවසන් කරගන්නවා. එකක් දාලා දැන් පස්වෙනි රවුම එකෙත් එතනටම මේ එතනටම
ඩබල් ක්‍රොෂෙට් එක දාන එකෙන් එතන ඒ ස්ටිච් එකේ ඩබල් ක්‍රොෂෙට් දෙකක් කියලා තමයි අපි ගණන් ගන්නෙ. ඊට පස්සේ ඊළඟ ස්ටිච් වලට එක එක මේ විදිහට තුනක් ස්ටිච් තුනක් යනකම් එක එක ගුතා ගන්නවා. ඊට පස්සේ ඊළඟ එකට දෙකක් ගුතා ගන්නවා. මේ රටාවෙන් ඔයාලට පුළුවන් ක්‍රවුන් එක ගුතා ගන්න තොප්පිය. පස්වෙනි රවුමත් අපි ගුතලා ඔන්න අවසන් කරනවා. බලන්න දැන් විදිහට ගුතාගෙන ඉවරයි. බලන්න මේ ඩබල් ක්‍රොෂෙට් දෙක ගානේ ගොතපු තැන් ඩක් හැඩයට ඇවිල්ලා තියෙනවා. අපි මිදිරියට ගුතාගෙන යනකොට තමයි මේක හරියටම එන්නේ. මේ හරිය බලන්න හොඳට. අපි ඩබල් ක්‍රොෂෙට් දෙකක් ගුතලා තියෙනවා එක ස්ටිච් එකට. අන්න ඒ තැන මෙන්න මේ විදිහට මේ බලන්න දෙවැනි එක ගුතන තැනට තමයි ඊළඟ රවුමේ ඩබල් ක්‍රොෂෙට් දෙකක් ගෙතෙන්නේ. බලන්න එක රවුමක ඩබල් ක්‍රොෂෙට් දෙකක් එක තැනට ගොතපු තැනට ඊළඟ රවුමේ දෙවැනි එකට තමයි ක්‍රොෂෙට් එක වැටෙන්නේ. මම තව ටිකක් ගුතලා එක කියන්නම් ඔයාලට. මේ විදිහට මම බලන්න මේ ඔන්න දෙවැනි තැනට තමයි වැටිලා තියෙන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් තොප්පිය මීට වැඩිය ලොකු කරගන්නත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරගෙන යන්න. මෙහෙට ගණන් කර කර ගොතන්න ඕනේ නැහැ. ඒක බලාගෙන ගෙතුවොත් අපි දැන් අවශ්‍ය ප්‍රමාණයට ගොතාගෙන අවසන්. ඒ විදිහට අවසන් වුණාට පස්සේ අපි හැම ස්ටිච් එකකටම මේ විදිහට එක ඩබල් ක්‍රොෂෙට් එක ගානේ තමයි ගොතාගෙන යන්න ඕනේ. එතකොට තොප්පියත් තවත් පළල් වීම නතර වෙනවා. එතනින් පස්සේ ඒ අපි අවසාන රවුමට ගොතාගත්තු ඒ පළලට අනුව තමයි පල්ලහැට ගෙතෙන්නේ. විදිහට එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. අපි රවුම මේ විදිහට අවසන් කරගන්නවා. තොප්පිය ගොතන හැටි සවිස්තරාත්මකව මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට මේක අපැහැදිලි නම් පොඩ්ඩක් ඒක බැලුවහම ඔයාලට තව ටිකක් පැහැදිලි වෙයි. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේ විදිහට එක ගානේ තමයි ඊට පස්සේ අපි අවශ්‍ය උස ඉන්න විදිහට ගොතාගෙන යන්නේ. බලන්න එකේ හැඩය දැන් පැහැදිලිවම ලැබිලා තියෙනවා අපිට. සෙන්ටිමීටර් 14ක් උසට තමයි අපි තොප්පිය ගොතන්න යන්නේ. වගේම පළල සෙන්ටිමීටර් 32ක් එන විදිහට තමයි ගොතන්නේ. මොන අපි සම්පූර්ණම තොප්පිය විදිහට ගොතලා අවසන් සෙන්ටිමීටර් 14ක් ගොතාගෙන තියෙනවා. මේ තියෙන අපි රවුම් සම්බන්ධ කරපු තැන් එක අපිට පැහැදිලිවම හොඳ නිමාවකින් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේකේ පළල සෙන්ටිමීටර් 16ක්, ඒ කියන්නේ සෙන්ටිමීටර් 32ක් 30ක් විතර ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් අලුත ඉපදුණු බබෙක්ට මාස 3ක් විතර යනකම්. අපි දැන් මේක සෙන්ටිමීටර් 30ක් විදිහට අරගෙන සෙන්ටිමීටර් 33ට බෙදලා සෙන්ටිමීටර් 10ක් නෙන්නේ. ඒ සෙන්ටිමීටර් 10 ලැබෙන තැනින් මේ විදිහට පොඩි මාක් එකක් දාගන්නවා අපි මේ නිර්මාණයේ
පල්ලහැට තියෙන, ඒ කියන්නේ ඇඟ කොටස ගොළු බෙල්ලගේ ඇඟ කොටස තමයි දැන් ගොතා ගන්න යන්නේ. මේ විදිහට අපිට මේකට පොඩි ප්ලාස්ටික් පොඩි මාකහෙකුත් තියෙනවා. වෙළඳපළේ ඕන නම් ඔයාලට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ පොඩි නූල් කෑල්ලක් මේ විදිහට සම්බන්ධ කරගත්තාම අපිට ඒක තැන මතක තියාගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. අපි ඊට පස්සේ තොප්පි අවසන් කරපු නූල කපන්නේ නැහැ. ඒක හැමම ඉතුරු කරගෙන මේ විදිහට චේන් දෙකක් උඩට ගොතලා ඇඟ කොටසකට ගොතන්න පටන් ගන්නවා. අපි එතනටම ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඊළඟකට ඩබල් ක්‍රොෂෙට් දෙකක් ගොතනවා. ඊට පස්සේ අපි මාක් කරපු තැනට ස්ටිච් දෙකක් ඉතිරි වෙන තැනට එනකම්ම ඩබල් ක්‍රොෂෙට් එක ගානේ තමයි ගොතාගෙන යන්න ඕනේ මේ විදිහට. මේ තියෙන්නේ දෙකක් ඉතුරු කරලා එතෙන්ට එනකම් ක්‍රොෂෙට් එක ගානේ ගොතාගෙන යනවා මේ විදිහට. ඊට පස්සේ අපි නැවතත් ඩබල් ක්‍රොෂෙට් දෙක ගානේ ගොතා ගන්නවා. මේකෙන් තමයි මේ විදිහට තමයි ඒ ඇඟේ නියම හැඩය ගන්න ඕනේ. එතකොට දෙපැත්තෙන් ටික ටික වැඩි වේගෙන තමයි එන්නේ. අපි ඊළඟ පේලිය ගොතා ගන්න ආයෙත් චේන් දෙකක් ගොතා ගන්නවා. ඊට පස්සේ එතනටම ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතා ගන්නවා. මං කිව්වේ මෙතෙන්ට ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතා ගන්න එකෙන් එතන දෙකක් තියෙනවා කියලා තමයි ගණන් ගන්නේ. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එක ඩබල් ක්‍රොෂෙට් දෙකයි. ඊට පස්සේ අයෙත් අපි අවසාන කරපු තැන තියෙනවනේ පේලියේ, ඒතෙන්ට ස්ටිච් දෙකක් ඉතුරු වෙන තැනට එනකම් ඩබල් ක්‍රොෂෙට් එක ගානේ ගොතාගෙන යන්න ඕනේ මේ විදිහට. මෙතෙන්ට එනකම් එක ගානේ ගොතාගෙන එනවා. මේක දැන් ගලවලා ඉවත් කරගන්න පුළුවන්, ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, දැන් අපි ඒ පේලියෙත් ගොතාගෙන අවසන් ඩබල් ක්‍රොෂෙට් දෙකක් දෙකේව දෙකක් මේ විදිහට ගොතා ගන්න ඕනේ. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් එකක් දාන්න, ඒකත් මම ඔයාලට කියලා දෙන්නම් වීඩියෝ එකකින්. හරි, මේ විදිහට හැඩයට එන්නේ මේ විදිහට කෙරවලට දෙක දෙක දාන එකෙන්. ඊට පස්සේ ඊළඟ පේලි වලට අපිට අවශ්‍ය උසට එනකන් මේ විදිහට ගොතාගෙන යන්නයි තියෙන්නේ. ඉතින් අපේ වීඩියෝ වලට කැමති නම් ඔයගොල්ලෝ subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් නිර්මාණ වලින් ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවනි. මේ විදිහට ගොතාගෙන යන්න තියෙන්නේ. පේලි ගොතලා තියෙනවා මේ විදිහට. දැන් පොඩ්ඩක් ඒ මෝස්තරය වෙනස් කරන්න තමයි මං යන්නේ. චේන් දෙකක් ගොතා ගන්නවා. ඊට පස්සේ එතනටම තව ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතා ගන්නවා. ඉතිරි ඒවට අවසාන ස්ටිච් එකට හැර ඉතිරි හැම ස්ටිච් එකකටම ඩබල් ක්‍රොෂෙට් එක ගානේ තමයි ගොතා ගන්න යන්නේ. අපි අර හැඩ කරගත්තු එක පොඩ්ඩක් ආපහු අඩු කරගන්නවා. තාමත් ඒ හැඩීම තමයි, ඒ වුණාට ටිකක් අර නැරෝ වෙන ගතිය අඩු වෙනවා. මේ විදිහට අවසානයකට අපි දෙකක් ගොතා ගන්නවා. ඊළඟ පේලිය ආයෙත් ඒ විදිහටමයි
එක ගානේ ගොතාගෙන ගිහිල්ලා අවසාන එකට ඩබල් ක්‍රොෂෙට් දෙකක් දාගන්නවා. මෙතනට තමයි අපි ගොළුබෙල්ලගේ ගෙදර, ඒ කියන්නේ අර බෝලේ වගේ තියෙන කොටස සම්බන්ධ කරන්න යන්නේ. මේ විදිහට පේලියත් අවසාන එකට ඩබල් ක්‍රොෂෙට් දෙකක් ගොතාගෙන අවසන් කරගන්න ඕනේ. අපි ඊළඟ පේලිය තමයි දැන් ගොතන්න යන්නේ. ඒකෙදි අපි රටාව නැවතත් වෙනස් කරනවා. මේ විදිහට චේන් එක ගොතාගත්තු ස්ටිච් එකට ඉදිරියෙන් තියෙන ස්ටිච් එකට තමයි ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතා ගන්න ඕනේ. මේ පේලිය අවසාන වෙනකම්ම එක ගානේ ගොතාගෙන යනවා. මෙතෙන්ට එනකම්ම එක ගානේ ගොතාගෙන එන්නයි තියෙන්නේ. ඊළඟ පේලියත් අපි ඒ විදිහටම තමයි ගොතා ගන්න. ඉතින් අපේ වීඩියෝ වලට කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් නිර්මාණ වලින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට. මේ විදිහට එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. සෙන්ටිමීටර් 12ක් දක්වා අපි මේ ඇඟ කොටස ගොතාගෙන තියෙනවා. ඉතින් මේ රටාව පොඩ්ඩක් වෙනස් කරලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විශාලත්වයෙන් මේ ඇඳුම හදාගන්න පුළුවනි. මම මේක නිර්මාණය කරන්නේ අලුත් උපන් බබෙක් ඉඳලා මාස 3ක් දක්වා යන දක්වා වයස තියෙන බබෙක්ට. ඊළඟ එක මෙන්න මේ විදිහට තමයි පේලිය ගොතා ගන්න ඕනේ. අපි ඒ ආපු හැඩය අඩු කරගන්න තමයි මේ විදිහට ගොතන්නේ. මෙතනින් පස්සේ අපි මේක අඩු කරගෙන තමයි යන්නේ. මෙතෙන්ට එනකන් ඩබල් ක්‍රොෂෙට් එක ගානේ ගොතාගෙන ඉන්න. ඊට පස්සේ නැවතත් අපි මේ විදිහට මේක අඩු කරගන්නවා. හොඳට බලාගන්න. මේ විදිහට අරගෙන නැවතත් ඩබල් ක්‍රොෂෙට් එක සම්පූර්ණ කරන්නේ නැතිව මේ විදිහට ගොතා ගන්නවා. ආපහු චේන් දෙකක් ගොතලා ඊළඟ පේලිය පටන් ගන්නවා. නැවතත් මම එක ගොතලා පෙන්නන්නම්. මේ විදිහට කටුව දාලා නූල් අරගෙන ඩබල් ක්‍රොෂෙට් එක සම්පූර්ණ කරන්නේ නැතුව ඊට ඉදිරියෙන් තියෙන ස්ටිච් එකට ආයෙත් කටුව දාලා නූල් ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ගොතා ගන්න ඕනේ. මේකෙන් අපි අර ගොතාගෙන ආපු හැඩය අඩු වෙගෙන යනවා. ඉතින් අපි මේ ගොළුබෙල්ල අවසාන වෙනකම් මේ මොස්තරින් තමයි ගොතා ගන්න යන්නේ. මේ විදිහට එක බලන්න අපහසු නෑ, ගොතා ගන්න පුළුවනි. මේ විදිහට අඩු කර ගන්නවා.
ඉතිරි කොටස් ටික ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම්. මේ විදිහට එකම රටාවෙන් තමයි මේක ගොතලා අවසන් කරගන්න ඕනේ. බලන්න ඒකේ හැඩය වැඩි වෙලා අඩු වෙගෙන එනවා. ලස්සනට හැඩ වීගෙන එනවා. මේ විදිහට. මේක දැන් මේ විදිහට ගොතාගෙන ගියාම අඩු වෙගෙන එනවා. මේ මම ගොතලා අවසන් කරලා අවසාන පේලිය තමයි මේ තියෙන්නේ. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මේ පියවරවල් නැවත නැවත කියලා දෙන්නේ නැහැ. මේ විදිහට ගොළුබෙල්ලගේ අවසානය ලස්සනට එනවා. ඉතින් මේ විදිහ නූල කපලා ඉවත් කරගන්න පොඩ්ඩක් දිගට නූල තියාගන්න. තියලා කපලා අවසන් කරගෙන ඒක අපි සම්බන්ධ කරගන්න ඕන නිසා මේ බලන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ නූල මේ විදිහට මේකට සම්බන්ධ කරගන්නවා. ඒකෙන් අපිට හොඳ නිමාවක් ගන්න පුළුවනි. බලන්න මෙන්න අපි මේ ගොළුබෙල්ලගේ ඇඟ කොටස ගොතලා අවසන්. ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ගැටළු මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ඇඳුමේ ඉතිරි කොටස් වලින් නැවත අපි හමු වෙමු. ස්තුතියි.